ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද දෙසැම්බර් මාසයේ 20. අදත් සතියන්ත ජාතික පුවත්පත් වෙත අපි අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරනකොට තව දවස් 5කින් විතර අසිරිමත් නත්තල උදා වෙනවා. වෙනද වගේ නම් ටිකක් මේ දවස් වෙනකොට නත්තල සමරන්න සූදානම් වෙනවා. ඒ වගේම උත්සව සමයට සූදානම් වෙනවා. නව වසර එළඹෙන්නත් තව බොහොම ටික දවසයි තියෙන්නේ. ඒ නිසා ඒවට සූදානම් වෙනවා. නමුත් මෙවර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න සිද්ධ වෙන නිසා ටිකක් අර සූදානම් වීම කියන පැත්ත නැත්තම් සාපු සවාරි යන මේ කාරණා පිළිබඳව ටිකක් අවධානයෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් නත්තල සමරන්න ඔබට අවස්ථාව තියෙනවා. ගෙදර කට්ටියත් එක්ක තුලා ආගමානුකූලව මේ කටයුත්ත කරන්න බාධාවක් නැහැ. අපි මේ පිළිබඳවත් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම නව වසරේ මොනවද බලාපොරොත්තු? මේ වසර ගත්තාම මාර්තු මාසයේ ඉඳලා වගේ කොරෝනා වසංග තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න මුළු ලෝකෙටම සිද්ධ වුණා. කොහොම වුණත් ලබන වසර ටිකක් සුබදායි පණිවිඩ ලැබෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒකට හේතුව තමයි රටවල් කිහිපයක් මේ වන විට COVID-19 වසංග තත්ත්වයට එරෙහිව වසංගතයට එරෙහිව එන්නත් නිපදවා තිබෙනවා. ඉතින් ඒ එන්නත් අත්හදා බැලීම මේ වෙනකොට සාර්ථකව සිදු වෙනවා. ඇතැම් රටවල් වල ඒ වගේ අසාර්ථක භාවයන් පිළිබඳවත් විවිධ තොරතුරු වාර්තා වෙනවා. කොහොම වුණත් ලබන වසර වන විට එන්නතක් නිශ්චිත වශයෙන් නිපදවන්නට එය ලෝකේ පුරා බෙදා හරින්නට හැකියාව ලැබෙයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. ඒ අතරමාරයේදී ලංකාව පැත්තෙන් ගත්තාම ලංකාවට වැදගත් වෙන තොරතුරක් පිළිබඳව අපි සිළුමිණ පුවත්පතින් උපුටා ගනිමින් අද සතියන්ත පුවත්පතේ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. විදෙස් ආයෝජනයෙන් රැකියා ලක්ෂයක් වසර ආරම්භයේදීම රැකියා ලක්ෂයක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා කියලායි සඳහන් කරන්නේ. වසර ආරම්භයේදීම රැකියා දසදහසක් ලබා දෙන්නට හැකියාවක් තියෙනවලු. නව රැකියා දසදහසක් උත්පාදනය කරන මහා පරිමාණ විදේශ ආයෝජන තුනක් නව වසර ආරම්භයේදීම මෙරට ස්ථාපිත කෙරෙන බව මුදල් හා ප්‍රාග්තන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාස් කබ්‍රාල් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. රුපියල් බිලියන 550ක් හෙවත් කෝටි 55,000ක විදේශ ආයෝජන මෙරට ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නා. රජයේ ආරංචි මාර්ගවලට අනුව 2021 වසර තුලදී රැකියා ලක්ෂයකට අධික ප්‍රමාණයක් අනෙක් විදෙස් ආයෝජන අනුව ලැබෙනු ඇති බව තමයි සඳහන් කරන්නේ. වසර ආරම්භයේදීම මේ රැකියා ලක්ෂයෙන් රැකියා දසදහසක් දීමට හැකියාවක් තියෙනවා කියලයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. ඒ තොරතුරෙන් තමයි අද අපි පුවත්පත් තොරතුරු ආරම්භ කරන්න බලාපොරොත්තු වුණේ. ඉන් අනතුරුව නත්තල ගැන කතා කළා. නත්තල් දේවමෙහයන් සෞඛ්‍ය නිර්දේශානුව බව අගරදගුරු හිමියෝ පවසති කියලා තොරතුරක් තියෙනවා. COVID-19 වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්ති සැලකිල්ලට ගනිමින් 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ පවත්වන නත්තල් දේවමෙහයන් 24 වෙනිදා සවස 6 සිට පැයෙන් පැයට 50 දිනකට නොවැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීති රීතිවලට අනුකූලව පවත්වන ලෙස කොළඹ අගරදගුරු පදවියේ කතෝලික මීසම් පාලක පියතුමන්ලාට උපදෙස් දී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිලන රංජිත් හිමිපාණන් වහන්සේ පවසනවා. විශේෂයෙන්ම වෙනදා මධ්‍යම රාත්‍රියේ පවත්වන නත්තල් දේවමෙහය සවස 6 ඉඳලා පැයෙන් පැය ඒ මීසමේ ඒ ප්‍රදේශයේ ජනතාව 50ක පමණ පිරිසක් ගෙන්නලා කොටස් වශයෙන් පවත්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ. විවිධ ක්‍රම අනුගමනය කරමින් නත්තල ආගමානුකූලව සැඹරීමට අවශ්‍ය කටයුතු මේ විදිහට සූදානම් වෙනවා. ඒ වගේම බස්සාහිරින් පිටව යන අයට කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ මේ පිළිබඳව ඔබ දැනටමත් දන්නවා. ඒ පිළිබඳව අද සතියන්ත පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. බස්සාහිර පළාතෙන් පිටත්ව යන පුද්ගලයන් සඳහා කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පීවර ගන්නා බව යුද හමුදාපතිවරයා සඳහන් කරලා තියෙනවා. මේ උත්සව සමය නිසා බොහෝ දෙනෙක් කොළඹින් පිට යනවා. ඒ නිසා තවත් දින කිහිපයක් මේ ආකාරයෙන් ඇන්ටිජන් පරීක්ෂණ ඒ වෙලාවෙම පවත්වන පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි පුවත්පත්වල සඳහන් වෙන්නේ. අපි වාර්තා වුණා ඊයේ පෙරේදා දින කිහිපයේදී සිදු කරන ලද මේ විදිහ අහඹු පරීක්ෂණවලදී යම් ආකාරයක රෝගීන් වාර්තා වුණු අවස්ථාත් පිළිබඳවත් තොරතුරු වාර්තා වුණා. ඉන් අනතුරුව තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට සූදානම් වෙනවා. ඒ තමයි මේ ගම සංග මමග පිළිසඳර ජනාධිපතිතුමාගේ විශේෂ වැඩසටහන නැවතත් ආරම්භ වුණා. මේ කොවිඩ් වසංග තත්ත්වය නිසා එක යම් ආකාරයක නැවතිලා තිබුණේ. නමුත් ගම සමග පිළිසඳර පියවර දසදහසක් පෙරටම කියලා තමයි අද ඡායාරූපයක් එක්ක සිළුමින මේ ගැන තොරතුරු වාර්තා කරන්නේ. ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද ගම සමග පිළිසඳර වැඩසටහන දැන් අඛණ්ඩව දිවින පුරා ක්‍රියාත්මක වෙනවා. මේ දෙසැම්බර් 18 වෙනිදා බලන්ගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාමයේ තෝර වෙල්කන්ද විද්‍යාලයේ ක්‍රීඩා භූමියේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනෙහිදී ජනාධිපති රාජපක්ෂයන් තෝරවෙල්කන්ද විද්‍යාලයේ පාසල් සිසුවියන් පිරිසක් ඉදිරිපත් කළ අධ්‍යාපනික ගැටලු ගැන සවන් දුන්න ආකාරය තමයි මේ විදිහ සඳහන් කරන්නේ. තෝරාගත් ගම්මාන රැසක පවතින ගැටලු
ජනාධිපතිතුමා ඍජුවම මැදිහත් වෙලා නිලධාරීන්ට යොමු කරලා විසඳීමේ කටයුතු තමයි සිදු කරමින් පවතින්නේ මේ ගම සමග පිළිසඳර වැඩසටහනේදී. ඉන් අනතුරුව අපි තවත් තොරතුරු කරන්න සූදානම් වෙනවා ජාතික පාසල් වල ගුරුවරුන් සම්බන්ධයෙන්. ජාතික පාසල් ගුරුවරු 2519 එකට මාරුවීම් ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා තියෙනවා. ජාතික පාසල් ගුරු මාරුවීම් ක්‍රමවේදය යටතේ පාසල් ගුරුවරුන් 39179 දෙනා අතරින් 2020 වසරේ පමණක් ගුරුවරුන් 2519ක් මාරු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා. මේ 2020 නැත්නම් මේ වසරේදී ගුරුවරුන් 2519ක් මාරු කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරලා තියෙද්දී පළාත් සභා ඡන්දය පිළිබඳ පළාත් සභා මැතිවරණය පිළිබඳව මේ දවස්වල නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. වසර ගණනාවක් දැන් මේ වෙනකොට පළාත් සභා බොහොමයක් ආණ්ඩුකාරවරුන් යටතේ තමයි පාලනය වෙන්නේ. පළාත් සභා මැතිවරණයේ මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමත් එක්ක මේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කොහොම වුණත් පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයටම පවත්වන්න මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණය ලබන අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට රජය අදහස් කර ඇති අතර ඒ පැරණි මනාප ක්‍රමයට පැවැත්වුණු ඇතැයි රජයේ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කරලා තියෙනවා. මැතිවරණයේ පැරණි ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම සේනා දළඹු ඕදුර පිළිබඳවත් මේ වෙනකොට ගොවි ජන ප්‍රදේශවලින් විවිධාකාරයෙන් තොරතුරු වාර්තා වෙනවා. සේනා මඩින්ඩ අලුත් වෛරසයක් කියලා තොරතුරක් අද සිළුමින මුල්පිටුවේම ගෙනවිත් තිබෙනවා. සේනා දළඹු ඌදුර මැළලීමට ජෛවපාලන අලුත් වෛරසයක් හඳුන්වා දීමටත් සියලුම පළාත් සභාවලට රුපියල් ලක්ෂ 60ක් බැගින් රුපියල් ලක්ෂ 540ක මුදලක් ලබා දීමටත් පියවරගෙන ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දනාද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා කියලා අද සිළුමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම ගංගා 103ක් සුරැකීමට කෝටි 20ක් වෙන් කරලා තියෙනවා. මෙරට ගංගා 103ම සංරක්ෂණය සඳහා සුරකිමු ගංගා නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාරිසරික සංරක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා රජය විසින් වසරකට රුපියල් කෝටි 20ක් අනුමත කර ඇති බවත් එම කටයුතු පෙබරවාරි මාසයේදී ආරම්භ කරන බවද පරිසර ඇමති මහින්ද අමරවීර මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. ලංකාවේ තියෙන ගංගා 103ක් සුරැකීමට පරිසරයේ සුරැකීමට තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන්නේ. මේ පිළිබඳවත් අද තොරතුරු වාර්තාවේදී අපේ ජනබල පක්ෂය, අපේ කියන්නේ අපේ නෙවෙයි, ඒ පක්ෂයේ නම අපේ ජනබල පක්ෂයේ පහුගිය අගෝස්තු මාසයේ පැවැත්වුණු මහමැතිවරණ ඉදිරිපත් වුණා. ඔවුන්ට ජාතික ලැයිස්තු වෙන එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. නමුත් මේ මන්ත්‍රී දුරේට කවුරුන් පත් කරනවාද මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඇතැම් වෙලාවට මේ පක්ෂයේ මහලේකම් හිමියන් අතුරුදන් වෙලා හිටියා කියලා චෝදනාවකුත් එල්ලුණා. මේ ආදී වශයෙන් කතාබහට ලක්වුණු මන්ත්‍රී දුරේට රතන හිමියන්, පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් නම් කිරීමට තීරණය කළා තියෙනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා වෙනවා. අපේ ජනපල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි තොරතුරු වාර්තා කරමින් අපි යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීපයේ අද මොනවද වාර්තා වෙන තොරතුරු? සංචරණයේ සීමා කරනවා අද තවමත් තීන්දුවක් නැහැ. අපි ඒකයි උපුරා ගත්තේ. මේ දවස්වල ටිකක් කතා බහට ලක් වෙනවා මේ උත්සව සමය නිසා යම් ආකාරයක සංචරණ සීමා පනවාවිද කියලා. සංචරණයේ සීමා කරනවා අද තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නැහැ කියන කාරණය තමයි අද ලංකාදීපයේ වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් කල්යයි කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. පවදින කොරෝනාව සංග තත්ත්වයත් එක්ක පළාත් සභා පනගන්වනවා නම් දොස්තර සංගමයෙන් රජයට කොන්දේසියක් තියෙනවා කියලා වාර්තා කරනවා. රෝහල් සියල්ල රජයට ගන්න කියලයි ඉල්ලීම කරන්නේ. පළාත් සභා ක්‍රමේ නැවත ක්‍රියාත්මක කරනවා නම් සෞඛ්‍ය විෂය මධ්‍යම රජය අතර පත්විය යුතු අතර එසේ නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසීමට සිදුවෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ තීරණය කළා තියෙනවා. රෝහල් බොහොමයක් තියෙනවා පළාත් සභාවල යටතට. ඉතින් මේවා මධ්‍යම රජයට පවරා ගන්න කියලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මේ විදිහට ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඒ වගේම ගමට ගිහින් වැඩ කරන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් උපදෙස් කියලා තොරතුරුකුත් අද ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අයවැය විවාදයේ සඳහා මාසෙකමාරකට ආසන්න කාලයක් කොළඹට හිර වී සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනා වහාම සිය ගම්වලට ගොස් සංවිධාන කමිටු පිහිටුවීමට පියවර ගන්නා ලෙස පක්ෂී ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්මයා උපදෙස් දීලා තියෙනවා. ඒ ගැනත් අද ලංකාදීප මුල්පිටුවේම වාර්තා කරනවා. ඒ වගේම අමාත්‍යාංශ 67ටම වෘත්තීය සමිති ලේකම්වරු පත් කරන්නත් රජයේ තීරණයක් අරගෙන තියෙනවා. කැබිනට් අමාත්‍යාංශ 27කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කට වෘත්තීය සමිති කටයුතු සම්බන්ධීකරණය සඳහා
සහකාර ලේකම්වරුන් වෘත්තීය සමිතියේ තියෙන බොහෝ ආයතනවල ඉතින් මේවා සම්බන්ධීකරණය සඳහා සහකාර ලේකම්වරුන් සෑම අමාත්‍යාංශයකටම පත් කරන්න රජයේ තීරණය කළා තියෙනවා. ඒ පිළිබඳව අද ලංකාදීප පුවත්පතේ තොරතුරු වාර්තා වෙනවා. අපි ඊළඟට යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ වාර්තා වෙනවා අපි වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා මේ කොරෝනා එන්නත කොවිඩ් එන්නත ගිනේම සම්බන්ධයෙන් මොන වගේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙද්දී රටවල් කිහිපයකින් මේ සඳහා සාර්ථක අත්දැක බැලීම් කරලා තියෙනවා. සතිය ගරුණ වාර්තා කරනවා කොවිඩ් එන්නත ගන්න කෝටි 1386ක ආධාරයක් 120කට එන්නත ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 84,000ක් වත් රුපියල් කෝටි 1386ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟත්වය පළ කරලා තියෙනවා. ඒ අනුව 120කට ජනගහණයෙන් එන්නත ලබා දෙන්න තමයි පළමුවෙන් සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම නත්තලට ගමේ යන අයට අහඹු කොරෝනා පරීක්ෂණයක් මේ පිළිබඳව අපි මීට කලින් සඳහන් කළා. උත්සව සමයේ ගම්බිම් බලා යන ආයෝජන කලාපෝල සේවය කරන සේවක සේවිකාවන් සඳහා අහඹු PCR පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි කොළඹ පාසල් ගැන කිව්වා. ඒ වගේම අනික් ප්‍රදේශවල පාසල් ඇරීමේ තීරණේ 31 වෙනිදා ගන්නවා කියලායි මේ අද සතිය ගරුණ වාර්තා කරන්නේ. ජනවාරි මාස 2 වෙනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් ඊට අනුමැතිය ලබා දීලා නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් තීරණයක් 31 වෙනිදා ගැනීමට නියමිතයි කියලා සතිය ගරුණ වාර්තා කරනවා. පාසල් මොන කාලේ විවෘත වේද කියන කාරණය පිළිබඳ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න නිසා තමයි අපි මේ තොරතුරු උපුටා ගත්තේ. ඒ වගේම ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු අද වාර්තා කරනවා. හෝටල්වලට පළතුරු සැපයූ ගොවියාගේ සිට නරමන්නන්ට පැමිණෙන ස්ථානවල ජංගම ව්‍යාපාර කටයුතු කරන සියලු දෙනාටම මුදල් බෙදී යන ආකාරයට ලබන මස මැද සිට විදේශ සංචාරකීන්ට රට පුරා ගමන් කළ හැකි වැඩපිළිවෙලක් සැකසීමේ සැලසුමක් මෙවැනි විටත් සකස් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක මේ සංචාර කර්මාන්තයේ ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියාවල් නිරත වුණු බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ටත් සහනයක් ලබා දෙන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙන අතරේ සංචාරකයන් යම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව ලංකාවට ගෙන්වන්නට හැකියාවක් තියෙනවද කියන කාරණේ පිළිබඳ තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. කොහොමුණත් පළාත් කිහිපයක ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්මයා මේ දවස්වල වැඩ සමග යලි ගමට වැඩසටහනත් එක්ක ගමන් කරමින් සිටිනවා. ඒ අතර වාරයේදී තමයි මේ අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. පිළිබඳවත් අද සතියග අරුණ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම Sunday Observer පුවත්පතේ අපි තොරතුරක් උපුටා ගත්තා. දැන් මේ පාස්කු ප්‍රහාරය ඊවසරේ සිදු වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී විවිධ කරුණු පිළිබඳව අනාවරණය වෙනවා. ෆයිනල් රිපෝර්ට් ඔන් ඊස්ටර් ඇටැක්ස් නෙක්ස්ට් මන්ත් කියලායි සඳහන් කරන්නේ. අවසාන වාර්තාව මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂමේ අවසන් වාර්තාව එන මාසයේදී භාර දීමට නියමිතයි කියලා සඳහන් වෙන්නේ. මෙහිදී විවිධ තොරතුරු අනාවරණය වුණා. විවිධ අතපසුවීම්, බුද්ධි තොරතුරු ලැබීමේ ප්‍රමාදයන් මේ ආදී කාරණා පිළිබඳ බොහෝ දේ අනාවරණය වුණා. ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව විශේෂයෙන්ම විවිධ පුජ්‍යලයන් පිළිබඳව සාක්ෂි විමසීම් සිදු කරුණා. ඉතින් ඒ අවසන් වාර්තාව ලබන මාසයේදී ලබා දෙනවා කියලයි Sunday Observer ප්‍රධාන පොත වාර්තා කරන්නේ. අපි දැන් පුවත්පත් තොරතුරු අතරේ අපි යනවා මෞබිම් පුවත්පතට. මෞබිම් පුවත්පතේ වාර්තා කරනවා මේ සතිය තීරණාත්මකයි කියලා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා තමයි මෙහෙම සඳහන් කරන්නේ. මේ උත්සව සමයත් එක්ක කොවිඩ් වසංග තත්ත්වයේ ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙන නිසා මේ සතිය ඉදිරි සතිය තීරණාත්මක සතියක් මේ උත්සව සමයත් එක්ක. ඒ පිළිබඳව අද මෞබිම් පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සහන ණයට බාධා එපා කියලා අගමැතිවරයා උපදෙස් දීලා තියෙනවා. මෞබිම් පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ උත්සව සමයේ ජනතාව දිරිගැන්වීම සඳහා සෑම පවුලකටම ආණ්ඩුවෙන් දෙනු ලබන සහන ණය කිසිදු ගැටලුවකින් තොරව එම පවුල්වලට දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එය ක්‍රියාත්මක වීමේදී ඇතිවන ප්‍රායෝගික තත්ත්වයන් ගැන සොයා බලා ජනතාවට පහසුව සැලසෙන පරිදි අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දීලා තියෙනවා.
ජනතාව රස්තිය අදුවීමකින් තොරව මෙම සහනනාය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ රාජ්‍ය බැංකුවලට උපදෙස් දෙන ලෙසත් එම සහනනාය දීමේ වැඩසටහන අධීක්ෂණය කිරීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දීලා තිබෙනවා. උත්සව සමයේදී සහන පොලියක් යටතේ රුපියල් 50,000ක ණය මුදලක් ලබා දෙන්න තීරණය කළා තියෙනවා. මේ ණය මුදල් ලබා දීමේදී බාධා කිරීම නැතුව ජනතාවගේ නැත්නම් මේ පිරිසගේ පැත්තේ හිටගෙන ඔවුන්ට බාධාවකින් තොරව මේ ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන්න කියලා අගමැතිවරයා ඉල්ලීමක් කරලා තියෙනවා. මෞබිමේ තවත් තොරතුරකට අපි යන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ ජනපති යලි ගමටයයි කියන තොරතුර ගම සමග පිළිසඳර තෙවෙනි වැඩසටහන බලංගොඩ ඉමුල්පේ ප්‍රදේශයේ රාවණාකන්ද ගම තුල පවත්වමින් ජනතා ගැටලුවලට විසඳුම් ලබා දුන්න ආකාරයේ ඡායාරූපයක් එක අද තොරතුරු වාර්තා කරලා තියෙනවා මෞබිම් පුවත්පත. ඒ වගේම හෙට දවසේදී සිදුවන විශේෂ ග්‍රහ සිදුවීමක් පිළිබඳව අද තොරතුරු වාර්තා කරනවා. වසර 795කට පසු දෙසැම්බර් 21 හසේ බ්‍රහස්පති සෙනසුරු ග්‍රහ යුද්ධයක කියලායි සඳහන් කරන්නේ. පියවියහින් බැලිය හැකි උතුරු අර්ධගෝලයට දීර්ඝතම රාත්‍රියක් ලැබෙනවා මේ සිදුවීමත් එක්ක. විශේෂයෙන්ම බ්‍රහස්පති සහ සෙනසුරු බොහොම ආසන්නයෙන් ගමන් කිරීම තමයි මේ විදිහට දැర్శණය වෙන්නේ. ඉතින් මේක පියවියහින් බලන්න පුළුවන් ලංකාවේ ඉන්න ඔබටත්. ඒ පිළිබඳව තොරතුරු අද මෞබිම් පුවත්පත වාර්තා කරලා තියෙනවා. අපි මෞබිම් පුවත්පතෙන් පස්සේ යනවා දිවයින ඉරිදා සංග්‍රහයට. දිවයින ඉරිදා සංග්‍රහය තොරතුරක් වාර්තා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් යන්න හදයි කියලා හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් එක්කයි වාර්තා කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම සඳහන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව ඉරිදා දිවයින සංග්‍රහයට වාර්තා වෙලා තියෙනවා කියලායි මේ විදිහට තොරතුරු සඳහන් කරන්නේ. තීන්දුව පාසු කොමිසමේ වාර්තාවෙන් පස්සේ ගැනීමටත් නියමිතයි කියලායි මේ අභ්‍යන්තර සාකච්ඡාවේදී අනාවරණය වුණා කියලා දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම කම්කරුවන්ට රුපියල් 1000 දෙන්න බැරි වතු ආණ්ඩුවට ගන්නවා කියලා තොරතුරක් වාර්තා කරනවා. වතු කම්කරුවන් සඳහා රජයේ තීරණය කර තිබෙන රුපියල් 1000ක දෛනික වැටුප ලබා දීමට නොහැකි පාඩුවට පවත්වාගෙන යනු ලබන වතු සමාගම් තිබේ නම් මේ වතු නැවත රජයට ලබා දෙන ලෙස වතු සමාගම් හාම්පුතුන් වෙත දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා මේ එන්නතක් පිළිබඳ රුසියාවේ නිපදවනලා තියෙන එන්නත පෙබරවාරියේ සිට ශ්‍රී ලංකාවට ලබා දෙනවා. ස්පුට්නික් කියලා තමයි මේ එන්නත හඳුන්වන්නේ. කොරෝනා මර්ධන ස්පුට්නික් V එන්නත ශ්‍රී ලංකාවට රජයට පමණක් ලබා දීමට ශ්‍රී ලංකාවේ රජයට පමණක් ලබා දීමටත් කිසිදු ලෙසකින් පෞද්ගලික අංශයට ලබා නොදීමටත් රුසියානු රජය තීරණය කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. මේ පෙබරවාරි මාසයේදී ලංකාවට ලබා දීමට කටයුතු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව ලබන වසරේ සිට සමගි ජන බලවේගයේ සංවිධානයක් වෙයි කියලා 37 මහත්මයා සඳහන් කරනවා. සමගි ජන බලවේගයේ සමගි ජනසන්ධානයේ ලෙස ලබන වසරේදී පුළුල් වන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී 37 මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට මොකද වෙන්නේ? සමගි ජන බලවේගයේ සංවිධානයක් වෙද්දී එජාපේ ලබන වසරේ සිට යලි ක්‍රියාකාරී දේශපාලනයට එනවරු. එක්සත් ජාතික පක්ෂයේ නැවත ප්‍රතිසංවිධානය කොට ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාකාරී දේශපාලනයට නැවත ආරම්භ කිරීමට එම පක්ෂ ප්‍රධානීන් තීරණය කරලා තියෙනවා කියලා දිවයින ඉරිදා සංග්‍රහයම අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම උත්සව සමය වෙනුවෙන් සතොස්ස භාණ්ඩ මිල අඩු කරලා තියෙනවා. ඒ ගැනත් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. උත්සව සමය වෙනුවෙන් ලක් සතොස්ස අත්‍යවශ්‍ය ආහාර වර්ගවල මිල 15%කින් අඩු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද මුල් පිටුවේම තොරතුරු වාර්තා වෙද්දී මෙරට අන්තවාදී සංවිධාන ගැන සෙවීමට විශේෂ ඒකකයක් මේ වෙනකොට පත් කරන්න රජය අවධානය යොමු වෙලා තියෙනවා. මෙරට අන්තවාදී සංවිධාන තියෙනවා නම් ඒව ගැන හොයන්න තමයි මේ විදිහට විශේෂ ඒකකයක් සූදානම් කරලා තියෙන්නේ. අද දිවයින නිදහස් සංග්‍රහයේ මුල් පිටුවමයි ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා ඊළඟට මව් රට පුවත්පතට. මව් රට පුවත්පතේ තොරතුරු කිහිපයකට අපි අද යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ ලංකාවට නැතිවුණු MCC එක. MCC ගිවිසුම් පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ කතාබහක් ඇති වුණා. වසර 5ක් සඳහා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය සඳහා වූ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදානය ලබා දීම සඳහා සියරා ලියොන් රාජ්‍ය තෝරා ගැනීමට MCC අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කළ තියෙනවා. කොමුණත් ලංකාවට නැතිවුණු MCC එක ගන්න රටවල් අතර තරඟයක් කියලා තමයි මව් රට පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මව් රට පුවත්පතේම තියෙනවා සමගි ජන බලවේගයේ විවස්ථාව බදුල්ලේදී එළියට එයි කියලා. සමගි ජන බලවේගයේ විවස්ථාව සමගි ජන බලවේගයේ නව විවස්ථාව ඉරිදා බදුල්ලේදී එළි දැක්වීමට නියමිතයි කියලා මේ තොරතුරු අද මව් රට පුවත්පත වාර්තා කරන්නේ. අපි ඊළඟට යනවා ඇත්ත පුවත්පතට. ඇත්ත පුවත්පතේ තොරතුරක් තියෙනවා මේ වෛද්‍ය සභාවේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. වෛද්‍ය සභාවේ අර්බුදය විසඳන්න ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි කියලා
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහත්මයා ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයේ හේතු කොට වෛද්‍ය ප්‍රජාව අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයිද වෛද්‍ය සභාවේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා රජයේ වෙතින් යම් ක්‍රියාමාර්ගයක් යෝජනා විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහත්මයා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයායි පිළිබඳව අද ඇත්ත පුවත්පත තොරතුරු වාර්තා කරන අතරවාරයේදී ඇත්ත පුවත්පතේ තවත් තොරතුරක් තියෙනවා. මේ කොමියුනිස්ට් පක්ෂයේ සමග වාසු විමල් සමග සාකච්ඡා වටයකට එක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පසුගියදා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහ ජාතික නිදහස් පෙරමුණේ නායකින් හමුවේ දීපාංශික සාකච්ඡාවල නිරත වූ බව එම පක්ෂයේ ප්‍රකාශකෙක් සඳහන් කරලා තියෙනවා. අපි තවත් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ සතිය ගරුණෙන් තමයි මේ තොරතුරු උපුටා ගන්නෙ. විශේෂයෙන්ම වනජීවි කටයුතු බහල රාජ්‍ය අමාත්‍ය විමල විර දිසානායක මහත්මයා සහ වනජීවි නිලධාරීන් අතර ඇතිවුණු කතාබහක් පිළිබඳව පසුගිය සති කිහිපයේදී කතාබහට ලක් වුණා. ඒ යක්කුරේ කියන ග්‍රාමයට පාරක් සැදීම සම්බන්ධයෙන් වුණු කතාබහත් එක්ක තමයි මේ උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව කතාබහට ලක් වුණේ. ඉතින් මේ යක්කුරේට ගිහිල්ලා මොන වගේ තත්ත්වයක්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන්නේ කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කැලෑවට යන වුණු පාසල් ගොඩ නැගිල්ල, කැලෑව මැදින් නැති පාර, ඒ වගේම මේ මාර්ගයේ මීට ඉස්සර බස් රථයකුත් ගමන් කරලා තියෙනවා. මේ ආදී කාරණා පිළිබඳ බොහෝ සෙයින් තොරතුරු වාර්තා වෙනවා. යම් සිදුවීමක ඕනෑම ආකාරයක දෙපැත්තක් තියෙන්නට පුළුවන්. නමුත් පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳවත් එක පැත්තකින් අවධානය යොමු කරන්න ඕනේ. පරිසර විනාශයක් ඇති වෙන්න කිසිසේත්ම ඉඩ ලබා දිය යුතු නැහැ. නමුත් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. මේ සියල්ල කළමනාකරණයකින් යුතුව විසඳා ගන්නට අවශ්‍යයි. සමහර සිදුවීම් දිහා දැක්කහම මේ වගේ දෙපැත්තක් තියෙනවා කියන කාරණේ අපි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම තවත් කාරණයක් තියන් මතක් කරන්න ඕනේ මේ සිදුවීමත් එක්ක. අපි කොළඹ ඉඳගෙන පරිසරය ගැන කතා කළාට බොහෝ දෙනෙක් මේ ගම්වල කැලෑවට ඉන්න මේ ජනතාව තමයි මේ කැලෑ රැකගන්නේ. ඔවුන් මේ කොළඹ ඉඳන් කතා කරන අයට වඩා මේ ගහකොළට සතා සිව්බාවට ආදරය කරනවා කියන කාරණයක් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක සිදු වුණු වාසනාවන්ත සිදුවීමක් පිළිබඳව පසුගිය දවස්වල තොරතුරු වාර්තා වුණා. කොරෝනා මවගේ සිව්දරු උපත වාසනාවන්ත ලෝක වාර්තාවක් හැටියට තමයි මේ අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අද සතියන්ත පුවත්පත් බොහෝමයකම මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. කොවිඩ් අවදානමෙන් හිමොග්ලොබින් හීන වෙනවා කියලා සඳහන් වෙද්දී පුංචි කැපුමකින් ලේ වාහනේ වැඩි වෙන්නත් පුළුවන්. කොහොමුණත් දරුවන් නිරෝගී, කොරෝනා නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වුණේ. පුතාලා දෙන්නයි දුවලා දෙන්නෙක් තමයි මේ විදිහට මේ සිව්දරුම් නිවුණු උපත සිදුවලා තියෙන්නේ. කොළඹ අට ද සොයිසා කාන්තාරෝහලදී තමයි මේ වාසනාවන්ත ලෝක වාර්තාව පසුගියදා සිදු වුණේ. ඒ පිළිබඳව අද සතියන්ත පුවත්පත් බොහොම එකම වාර්තා කරලා තියෙනවා. අපි අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට කාටූනයක් උපුටා ගත්තා දිවයින පුවත්පතෙන්. දිවයින පුවත්පතේ මේ කාටූනේ නත්තල් ගහක් තියෙනවා. MCC කියලා නත්තල් තෑග්ග පැත්තකට විසි කරලා තියෙනවා. ජනාධිපතිතුමා වගේ කෙනෙක් මේ කාරණාසේ උත්සව ණය පහසුකම් කියන තෑග්ගත් නත්තල් ගහේ එල්ලන ආකාරය තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මේ තොරතුරක් සමගින් අදට අපි පුවත්පත් තොරතුරු අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුබෝවන්.